ලංකාව ඒ කාලේ සුදු යටත් කරන් ඉන්නකොට සමහරක් නීති අදලා තියන්නේ අද කාලටත් ගැලපෙන්න දෙයක් අපිට හිතෙනවා මම ඒක ඔබට කියන්නේ පුංචි හේතුවක් ඇතුව ලංකාවේ තියෙන වැරදි ගැන සඳහන් කර පොතක් තියෙනවා ඒකට අපි කියනවා දණ්ඩ නීති සංග්‍රහය කියලා ඒකේ 302 වගන්තිය තියෙනවා මෙන්න මෙහෙම මම ඔබට වගන්තිය තියෙන විදිහටම කියවනවා 150 හානි කර ගැනීමට තැත් කිරීම යම් තැනැත්තකු 150 හානි කර ගැනීමට තැත් කරතොත් හා ඒ වර්ධ සිදු කිරීම සහ යම් ක්‍රියාවක් කරතොත් ඔහුට අවුරුදු දක්වා කාලයක දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය දැන් ඔබට පැහැදිලි තමන්ගේ ජීවිතය කියලා ඒකයි නැති කරගන්න හැදුවොත් එම අර පරණ විචිත ත්‍ත්වයට අවුරුද්දක් කියලා ඉන්න පුළුවන් එහෙම නැත්නම් දඩයක් හරි ඒ දෙකම ගහන්න පුළුවන් දැන් දන්නවනේ එතකොට 50 කියලා හිතුවට 50 නේ මේ වගේ තමයි පේන්නේ ඒ හැබැයි ඉස්සර කාලේ පස්සේ කාලෙක 1998 අංක 29 දරන දන්නේ සංග්‍රහය සංශෝධන පනතක පනතක් ගේනවා මේ පනතේ 4 වගන්තිය මෙන්න මෙහෙම එකක් තියෙනවා ප්‍රධාන ප්‍රඥප්තියේ 302 වගන්තිය මේන් ඉවත් කරනු ලැබේ දැන් බැලුවම එකපාරට 302 මොකද්ද කියලා පේන්නේ නැහනේ ආයි කල්පනා කරලා බලනකොට 302 පේනවා නම් නැවතත් ඔබට 302 කියන්නම් 150 හානි කර ගැනීමට තත් කිරීම යම් තැනැත්තකු 150 හානි කර ගැනීමට තත් කරතොත් හා ඒ වර්ධ සිදු කිරීම සඳහා යම් ක්‍රියාවක් කරතොත් ඔහුට අවුරුදු දක්වා කාලයක දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය දැන් ඔබට පැහැදිලි අර ඉස්සර කාලේ පණ අපේ පණමගේ ඔයාමගේ පණ ඒ කියන කතා කිීතියට තමන්ගේ පණ නැති කරගන්න ගියා නම් ඒ කාලේ හිරේ පේනවනේ දඩ ගන්නවා ඉරේ දානවා පස්සේ බෑ මේ දිවිච නිර්තත්තේ හොඳ වෙලාවට 1998 අංක 29 දන්න පණ තමගින් ඉවත් කළා දැන් ඔබට තේරෙනවා රටේ නීතිය අනුව තමන්ගේ පණ තමන්ට ඕන නැත්තම් මැරෙනවා කියන කිසිගේ මන් නෙමෙයි මොකද නීතිය වරදක් නෙමෙයි එහෙම දිවිච වරද තමා මේ 1998 අංක 29 දරන දන්නේ සංග්‍රහ සංශෝධන පණතේ 4 වගන්තිය මගින් ඉවත් කළා තියෙන්නේ දැන් ඉතින් මෙහෙම කිව්වම සමාරුවෙන් ඕන නැතිව වහනවා සමාරුව අනුව සර් ඉතින් එහෙම පණ නැති කරගන්න ක්‍රම මොනවද මං ඉතින් කිව්වා සාවියට සමාරුණව ආබනවා තව සමාරුවකින් කම්බි ගැට ගාගෙන මූදර පන්නනවා වෙන මොනවද තියෙන ක්‍රමයේ මේක ඉතින් අහන්න එක එකව පත්තරයි එක එක බල්ලාමේ ඕන නැති ඔළුව කුරුවල් කරගෙන ආන ප්‍රශ්න මේවා ඉතින් කියා දෙන්නත් බෑ කතා කරන්නත් බෑ මේ වන්ද ඉතින් කවන්නේ ආනෙන්ද කියනවා කික් අහනවා කතා කළා සර් මට බැරිද කම්බියකින් මගේ බෙල්ල ඉර කරගෙන පස්සේ අත් දෙකත් පිටිපස්සට කළා බැඳගෙන මැරෙන්න කියලා මංග වේතකොට දැක්කෝ ඉස්සෙල්ලා කරගන්නේ කම්බියෙන් බෙල්ල ඉර කරගන්න එකද නැත්නම් අත් දෙක බැඳ ගන්න එකද කියලා මේක කියනවා ඒක තමයි සර් මට තිරපස්සේ මං කලින් කෝකද කරගන්න ඕනේ අත් දෙක බැඳගත්තොත් බෙල්ල ඉර කරගන්න බෑ බෙල්ල ඉර කරගත්තොත් උගුරු දණ්ඩ ගැන්නාට පස්සේ මං කොහොමද අත් දෙක බැඳගන්නේ සර් හරි කතා තමයි කියන්නේ කියලා මං කොහේ කතා ඔක්කොම කියලා වැඩක් නැහැ ඔය වගේ දේවල් විමසිල්ලෙන් හොඳින් ඔයාලා බලන්න ලංකාවේ පොලිසියක් තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය දක්ෂම නිලධාරීන් ඉන්නවා ඒ නිලධාරීන් ඒ කියන්නේ නිසිලස සොයා බලයි යම් වෙලාවක ඒ කියන්නේ සොයා බලලා වෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් එම ඔබට පරීක්ෂණ ගැන හරි කරලා තියෙන පවුලේ කාට හරි මේ ගැන සැකයක් තියෙනවා නම් ඒ සඳහා තමයි CID එක තියෙන්නේ. ඒ පැමිණිල්ලක් කරන්න අපිට මේ ගැන සැකයි. එතකොට ඒ නිලධාරීන්ගල් පොලිස් නිලධාරීන් වඩා ගොඩාක් දක්ෂයි. මොකද අපි සායක ක්‍රමයේ තුල දකිනවා. ඉතාලම දක්ෂ නිලධාරී CID එකේ ඉන්නවා. නිලධාරී කවදාවත් නිගමනයකට වැරදියට එන්නේ නැහැ. ඉතාලම හොඳින් පරීක්ෂණ කළා. නිසි පරිදි සාධක සාක්ෂි සම්පින්නන වාර්තා ඇති කරගෙන ඇවිල්ලා කියන්නේ දැන් ඔයගලට තේරෙනවා තමන්ගේ පණ නැති කරගන්න පුළුවන් කියලා නීතියේ කිසිම තාරණමක් නැහැ.